දියළුම කූඩාරම ද පෙම්වතිය ගාතනය වූවාදය සැකයක් පිට පෙම්වතා ඇතඩංගුවට. අද මේවඩියයකින් ගෙන එන්නේ ඒ සිදුවීම පිළිබඳවයි. මීට සතිතුරකට පමණ හතදී කොස්ලන්ද බැල්ලවාය මාර්ගගේ පිහිටි දියලුම ද ඇල්ලට ඉහලින් පිහිටි උඩ දියළුමේ රාශ්්‍රී කතකරමින් සිටි ෝලකට එල්ල වූ වනාලි ප්‍රහාරයකින් මියගිය එච් තරුෂි කවීශාණමති තරුණියගේ මනය සම්බන්ධයෙන් ඇමියගේ රාට්‍රියයේ ඇය සමඟ කූඩාරමක ගත කළ දනුෂ්ක මදශාන් කළ වාරච්චි නැමතිි තරුණියගේ පෙම්වද ගාතන සැකරුවෙක් ලෙස නම්කර පොලිස් අත්තඩංගෝඩ ගෙනන රක්ෂිද බඳනාගාර ගත කර තිබේ. පසුගේ මැයි එකොළොස් වනිදා පස්වරුවේ කොස්රඳ දියලුම ද ඇල්ලේ උඩ දියනුම් ප්‍රදේශයට පැමණි තරුණ යොලා රාට්‍රියහි කඳවුරුබඳ තිබූ අතර පසුව එදිනු රාට්‍රියයේ එම යොලට එල්ල වූ වනාලි ප්‍රහාාණයකින් තරුණේ ජීවිත අක්ෂිර පත්වූබා ප්‍රකාශවිය. දියතලාව මෝලික රෝහලේඉකුත් දොළොස්සුනිදා සවස හල්දුම් මුල්ලා හදිසි මරණ පරීක්ෂක ඒ රත්නවීර මහතා ඉදිරිය බවති හදිසි මණ පරීක්ෂණයනි තරුණියගේ පෙම්වතා මෙසේ කියා තිබුණි අපි කූඩාරමක් ගහගෙන හිටිය පරෑ දහයයි තිහට විතරා අලියවා අපි ළඟට අලිය එනෙ එකක් මැතිවේ කියලා අපි කූඩාරම තුළේ ගොලි වෙලා හිටියේ එතකොඩම වගේ අලිය ඇවිත් අපි හිටම කූඩාරම බෑගවා. ඉටිපු ැන ෝනවට රිීර සිගනල් නැ. මම ගොඩා කළා උත්සාහ කලා. යාලුවන්ගේ ෆෝන් වලට ගන්න ඒයාගේ ප්‍රතිචාරයක් තිබු ැහැ. ෆෝන් වැඩ කලෙත් නැහැ මම බඩකාාගෙන බඩගාගෙන සිගනලල් තියන් තැකට ගහින් පන්දර පහයිතිහට විතර දානම යානුවන්ටයි යාළුවන්ටයි ගත්තා. ඊට පස්සෙ තමයි ඒයි අප හොයාගෙන ආවේ. අපි බැඳල නැහැ යාළවෙලා හිතියේ. එයාමාතර කරුණෑගල් නසින් හෝම්මයකි ගෙනගන්නවා. අපි කරුණෑගල ඉඳදලා ඊය පාන්දරාවේ ඒ ආවෙේ හපුතලේට ඒ ඇවි හපුතලයින මගේයාලුවේ ගෙගදලට ගියා. ඉඩ පස්සේ ඇත් එක්ක උඩුදියලළුමට අන්නාවා හපුතරෙන් පිටත්තුනේ හවස තුනට විතර උඩ දියලුමට එනකොට හවස පහමාරට විතරඇති. මඟදී මඟ පෙන්වන්න තරුණෙකු සම්බන්ධ කරගත්තා. ඒයා අපිව උඩදියලුමට එක්ක ගෙනාවා. ගාස්තුව විරිිහල රුපියල් දාහක් මම දුන්නා. ්‍රධානාරඉදල ිලමිට්‍ර එක හමාරක් විතරාව අපි උඩදියලු මේලි පෙහළි කරලා තිබුණු තැක කූඩාරම හදාගත්තා ඊට පස්සේ අපි මෙතන ඉන්නම් කියලා යාලට යන්න කිව්වා දහය මානට විතර අලියාව අපි සද්ධනත්ව කූඩාරම ඇතුළොට වෙලා ගුලි වෙලා හිටිය අපි හිතුවෙන අලිය ඒ කියලා එක පාරමාලිය ඇවිත් කූඩාරම පේගවා එහෙම පාගලා අලිය ගිය අරයගගේ බඩයි පකුවයි පාගල තිබුණා ගේ වම්ම අත ුරිස්ස පැත්ත පොඩිවෙලාවාගේ තිබුණා එයා වතුරඉල්ලවා අමාරුවෙන් කතා කර කර හිටියේ වමුකකුල කෙඩලා තිබුණේ ඒක සමීප කරගන්න පුළුවන් වෙන්නේේ ද කියලත් ඇැහුවා යාලුවන්ට කතා කරන්න සෑහැෙන උත්සාහ කළ ඒත් බැරිවුණා එකලහියි පනස් නමේට විතර අලියෙනවා කියනකොටම කට්ටනා ඒඇවිල්ල බලකොට එයා නැතිවෙලා වෙලාවි දන් ම ට පස්ෙ ගලක් තියෙන හරිියකට බඩගාගැෙන ගහින් කෝල් ගත්තා. කවරුවත් සම්බන්ධ කරගන්න බැරිවුණා. පාන්දර තමයි කතා කරගන්න පුළුවන්ඩුනේ. උදේ හය තිහට විතර ගමේ අයයි දහනම අනොවේ අයයි ඇවිල්ලා මාව රෝහයට අරගෙන ගියා. අලි ප්‍රහාරය හේතුවෙන් පපුුවට හා උදරයට සිද වූ භවවිතතුවාල හේතුවෙන් සිද වූ හදිසි මරණයක් බවට පශ්චාත් මරන පරීක්‍ෂණය සිදුකළ අධිකන වෛද්‍ය ශානක රෝෂාන් පතිර නිගමනින් කර තිබුණි. කෙේවෙතත් තරුණියගේ පියා, මේ ඇගේ පෙම්වතා කළ ගාතනයක් විය හැකි බවන සැකයයි, පොලීසිය පැමිල්ලක් කර තිබූ අතර, කොස්සොඳ පොලීසිය පෙෙන්වතා කැනවවාස දුකළ වැඩිදුර ප්‍රශ්ණ කිරීමේදී, ඉත මන පරීක්ෂණයේදී ලබාදුන් තොරතුරුවරට පරස්පන තුරතුරු ප්‍රකාශකර ඇති බව පොලීසියයට ඒත්තුගොස් තිබේ. මේ හේතුවෙන් තරුණයේ දින රාත්‍රී ඝාතනය වූවාද නැත්තම් තරුණයාගෙන් නොසල කිල්ල මත යම වූවාද යන සැකය මත ඔහු අත්තඩංගොඩගෙන තිබේ. බන්ඩාරන මහහිස්ත්‍රාත් අධිකරනැති දිරිපත් කිරීමේ අනතුරුව සැකරුව ලබන අටවැනිදා දක්වා රක්ෂිද බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ